Hi guys, I'm Afzal. ඉතින් අද channel C Wishq එකතු වෙලා අපි ලොකු surprise එකක් කරන්න යන්නේ. අද අපිට ආරංචි ලැබිලා තියෙනවා හිමාලි සයුරංගිගේ birthday කියලා. තේරෙන්නේ නෙමෙයි ඒ ගොල්ලන්ගේ අර දෙවෙනිනෙම entire crew එකම get together තියෙනවා කියලා ජායලා. ඉතින් අපි හදන්නේ channel C Wishq tag අරගෙන එතනට යන්න. Wishq එකෙන් flower arrangement එකකුයි cake එකකුයි. එතන නෙමෙයි channel C එකෙන් 10,000 cash gift එකකුත් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් අපිට වෙලාමදි අපි ටග්ගල් එතනට යන්න ඕනේ. ඉතින් channel C crew එක අපි ටග්ගල් ලගිවුද? හරි. ඔබ අපිත් එක්ක ඉන්න අපි දැන් එතනට යන්න හදන්නේ. එතන ගොඩක් අර surprise එකක්. එතන get together එකක් උගලන්ට ගොඩක් ආටිස්ට්ලා ඉන්න අපි බලමු කවුද අතර ඇවිල්ලා තියෙන්නේ කියලා. හලෝ මේ හිමාලිය අක්කා ඉන්නවනේ? ඔව් අපි මේ එන ගමන් ඉන්නේ. තව විනාඩි 20ක් අපි එතන. කොහොමරි තියාගන්න අපිට දෙවෙනිනේ මේ crew එකෙන් අපිට ලොකු support එකක් තියෙනවා මේ වැඩේ successfully කරන්න. ඉතින් අපේ බලාපොරොත්තුවත් ඒක. ඉතින් අපි දැන් මේ ටග්ගාල යනවා. ඉතින් අපිට වෙලා මදිලා තින්නේ. ඔබලා පේන අපි ඉක්මනට අපි එතන යන හදන්නේ. මේ බලමු අපේ බලාපොරොත්තු අපි කොපමණ ඉෂ්ට කරමු. ඉතින් පේනවා මේ අපේ වේග අපේ වේගය. දැන් ඇවිල්ලා තියෙන ජෙට් වින් ලගුන් එකට. ඉතින් ඕගලන්ට පේනවා විස්කියුකෙන් කේක් එකකුයි ෆාරෙන්ජ්මන්ට් එකක් හිමාල ලෑසි කරලා තියෙන ඒ විතරක් නෙමෙයි. channel C එකෙන් 10,000 රුපියස් කෑෂ් ප්‍රයිස් එකකුත් යට ලෑසි කරලා තියෙනවා. ඉතින් අපි යන් ටක් ගාලා. එතන කට්ටිය ලෑස්තිලා ඉන්නවා. ඉතින් වෙලාවත් අපි පොඩක් හිමාලි ෂෙඩියුල් එකත් එක්ක අල්ලගෙන අමාරුයි. අපි ටක් ගාලා යන්නේ හිමාලි අල්ලගෙන. ඔයාලට ප්‍රයිස් එකක් තියෙනවා. මට මගේ අදවස් හරි වාසනාවන්ත දවසක්. සාමාන්‍යයෙන් උපන්දින සමරන්නේ දමුත් අහම්බේ හැමදේම එකතු වෙලා අද මේ ජෙට් වින් එකේ අද ට්‍රීට් එකක්. ඉතින් ඒකම ඔයගොල්ලෝ ආවා. මගේ ගොඩාක් මගේ කලාලෝකේ හිතපතුන් හිතුව තියන්නේක අද විශේෂයෙන් ඔක්කොම එකතු වෙලා මම මේ වගේ අහම් හිතන්නේ ගොඩක් කාලකට පස්සේ සමරන්නේ. ඉතින් හරි සතුටුයි. බොහොම ස්තුතියි channel C මාව සර්ප්‍රයිස් කරාට මට gift දුන්නට. ඉතින් ඔයගලන් මේක මට ලැබුණ අවුරුදු වෙනකම් සිහිවටනක් කරලා තියෙන්නේ. ඉතින් අපි දන්නවා දැන් මේ දවස්වල දෙන්නේම පෙළ නාට්‍ය විකාශන වෙනවා. ඉතින් මේ නාට්‍යයේ දැන් අලුතෙන් මොකද්ද වෙන්නේ? අක්ක කොහොමද චරිතය? අැතත මේ චරිතය ගැන හැමෝම කතා කරනවා. මම හිතන්නේ මේ වෙනකොට ගොඩ ප්‍රතිචාර ලැබෙනවා. මම හිතන ඔයගොල්ලන්ගේ පිටරට කටි ඔක්කොම ටික බලන වැඩිනේ. ඉතින් ඒක නිසා මම හිතන්නේ මගේ ජීවිතේ මම ලුඟක්ම ලොකු ජයග්‍රහණයක් මේ චරිතය කරන්න ලැබීම. මොකද මේක ගොඩක් සමීප අම්මාවරු ඉන්නවා. පවුලේ කතාවක් දරුවන්ටත් සමීපයි. ඉතින් මං හිතනවා කාලෙකින් බොහොම සංවේදී හොඳ ගෞරවණීය සමාජයට පණිවිඩයක් දෙන හොඳ චරිතයක් කරන්න ලැබුණ නිසා ඒක ප්‍රේක්ෂකව ආදරෙන් පිළිගත්තා කියලා. ඔය ඉතින් අක්ක කිව්වා වගේම ලංකාවේ දන්නේ නෙමෙයි අපි දැනගන්න හම්බුණා දැන් YouTube channel එක පවා ඒ කියන්නේ internationally over 200,000 viewers ලා ඉන්නවා මේ නාට්‍යයේ. ඒ කියන්නේ ලංකාවේ දන්නේ නෙමෙයි. මෙහෙමයි දැන් පිටරට ඉන්නවා ගොඩක්. ඉතින් අපේ දෙවෙනි ඉනිම ඉන්න හොඳට සින්දු කියන්න අසන්න පුළුවන් ලොකු පිරිසක්. ඉතින් ඔයගොල්ලන් මොන හරි ෂෝස් මොන හරි arrange කරලා අපි ඔයගොල්ලන් රටට ගෙන්නගෙන අපි ලස්සන ප්‍රසංග පවත්වමු ඉස්සරහදී. ඉතින් එහෙම යෝජනාවක් කරනවා. එතකොට අපිට කට්ටියට මෙන්න පුළුවන් ඔයගොල්ලන් රටට. ඉතින් හම්බෙමු. Thank you. අපි නරඹනවට, අපිට කමෙන්ට්ස් දෙනවට, අපිව පිළිගන්නවට, අපිට ආදරය කරනවට. Thank you. Thank you.
හයි හොඳින් ඉන්නවා. ඉතින් ඇත්තටම අද ගොඩක් සර්ප්‍රයිස් වුණා. අපේ හිමාලියා කී දෙක තිබුණා. ඉතින් අපි දෙවෙනිම ෆැමිලි එකම මෙතන ඉන්න බැවිලා. ඒ අතරතුර අපි ලෑස්තිලා හිටියා හිමාලියා කී බර්ත්ඩේ එකට විශ් කරන්න. ඒ අතර විශ් කිව් එකෙන් ඇවිල්ලා මේ කරපු සර්ප්‍රයිස් එක නම් ඇත්තටම ගොඩාක් amazing කියලා මම කෙනා මොකද අපි ගොඩාක් enjoy කරා ඔයගලන් ආව එක. ඉතින් thank you very much මේ විදිහට අපේ ප්‍රවීණ රංගන ශිල්පිනි හිමාලි අක්කිට තරුණ ටීචර්ස්ලට ළමයි කියනවලු සොනාලි ටීචර් කියලා. ඉතින් ඒක ලොකු සතුටක් මට. මොකද සොනාලි කියන කෙනාට මම ගොඩක් ආදරෙයි. මගේ අරංගන ජීවිතේ හැරවුම් ලක්ෂයක් වුණා සොනාලි කියන කැරක්ටර් එකේ. වගේම දෙවෙනිම කියලා කියනවලු ලංකාවන් බලන නම්බර් 1 ඩ්‍රාමා එකේ එක චරිතයකට පනපුවාන මට අවස්ථාව ලැබිච්ච එක ලොකු භාග්‍යයක්. මේ ලංකාව විතර නෙමෙයි අපි දැනගන්න බුණා මේ දෙරණෙන් මේ YouTube වලින්ුත් නැති නම්බර් 1 viewed ටෙලිග්‍රෑම් එක වෙලා තියෙනවා. ඉතින් ලංකාවේ කට්ටිය නේ පිටරට කට්ටියට මොනායි තියනවා මෙසේජ් එකක් දෙන්න. ඔව් අනිවාර්යෙන්ම දැන් ලංකාවෙන් ගිහිල්ලා පිටරට ජීවත් වෙන අපේම සහෝදර සහෝදරියෝ ගොඩක් ආදරෙන් මටත් විශ් කරලා ඉවලා තියෙනවා. ඒ වගේම YouTube එක හරහා ඒගොල්ලන් මේ ඩ්‍රාම එක වරද්දන්න නැතුව බලනවා. ඉතින් ඒක ලොකු සතුටක්. මොකද YouTube වල වැඩිම views ආව first ටෙලිග්‍රෑම් එක තමයි දෙවෙනිම කියලා කියන්නේ. මේ වෙද්දි ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් දෙරණේ විකාශ වෙන අපේ මේ දෙවෙනි ඉනිම කෙන ටෙලිග්‍රෑම් එක ඉතින් බලනවා. ඒක මං හිතනවා තව කාලෙකට කිසිම ටෙලිග්‍රෑම් එකකට ලං කරගන්න බැරි හොඳ අත්දැකීමක් සහ සුන්දර දෙයක්. Thank you very much. Okay, thank you very much. Thank you.